හලෝ ගයිස් ඔන්න සුපුරදු විදිනම් බලගන්න ල හැමෝම අයිබෝන් කල් පිගන්න මගේම රස්සි තිරණ ශෝකට ඉතින් අද හොයදගේ අද හැත්තරම් ගයිස් වැඩාධික දවසක් වැඩාධික දවසක් වුණත් ඉතින් කන්න වෙලා වෙන් කරගෙන මඟද ගියා කොළම් පැත්තේ වැඩදින ගයිස් මං අද ටාගට් කරන් ගිහපු කෑම තිබ්බ නැහැ ඒක ඉවර වෙලා ඉතින් තියෙන එක මං අරගෙන ආවා මං ගිහ ගයිස් අද හොටෙල් ඩි ප්ලාසා එකට කොල්ලු පිටි මං අද ගත්තා චිකන් චීස් පාලන්ඩි කොත්තු මීඩියම් එක ඉතින් මේක ඒත් එක්කම චිකන් කොත්තු මීඩියම් එක ඉතින් මේක පාලන්ඩි කොත්තු රුපියල් 1220යි මීඩියම් එක ඒත් එක්කම චිකන් කොත්තු මීඩියම් එක රුපියල් 900යි එතන ටෝටල් කෝස්ට් එක වුණා ගයිස් රුපියල් 2120ක් මේ බිල් එක දාලා තින්නේ ගයිස් 10:47ට දැන් නම් 12යි වෙලාව ඇවිල්ලා ඔක්කොම කරගෙන කන්නත් ලෑස් වෙලා තියෙන්නේ දැන් 12 පහුවේගෙන යන්නේ ඊට අමතරව ගයිස් දැන් මේකේ කොත්තු වලට චිලි පේස්ට් දෙන්නේ නැහැ කිව්වා ප්ලාසා එකේ. ඒ නිසා ගයිස් කන්න මුකුත් නැති නිසා මම යාළගේ ගත්තා චිකන් කුරුමා එකක්. චිකන් කුරුමා එක නෝ රුපියල් 950ක්. ටෝටල් කෝස්ට් එක රුපියල් 3000 පැනලා තියෙනවා. අපි ගොඩක් වෙලා කතා කරගෙන නැතු. ඉතින් අමුතුවෙන් කියලා දන්නේ නැහැ ප්ලාසා එක සාමාන්‍ය ඔයාලා ගොඩක් දන්න තැනක්නේ. හැමදෙස්සෙම කතා වෙන තැනක්. අපි ගොඩක් වෙලා කතා කරගෙන නැතුව ප්‍රොඩක්ට් එක කොහොමද කියලා බලමු. පාලන්ඩි 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 ගයිස් මට තාම බැරුව ගියා තරාදියට බැටරි කෑල්ලක් දාගන්න ඇත්තම ගයිස් මේකයි කාරණේ මේ මේ වීඩියෝස් කරන්නේ රෑ වෙලා නිසා මට එක අමතක වෙනවා මෙන්න මේ චිකන් කොත්තු එකක් දාගමු මේකට බොහොම සුළු ප්‍රමාණයක කොත්තුවක් කියලා ගයිස් මට නම් හැඟෙන්නේ ඔයාලා මොකද හිතන්නේ අපි චිකන් කොත්තු පොඩ්ඩක් කාලා බලමු ග්‍රේවි එක දාගන්න කලින් ඩ්‍රයි ගයිස් පට්ටම ඩ්‍රයි ඈ හැබැයි ඒක මාර රසයි කොළඹ රසයි චිකන් ටිකක් එහෙම හොඳට තියන එක අපි චිකන් කුරුමෙක් ඇඩ් කරගමු මේකට බෝන්ලස් නෙමෙයි ගයිස් ස්විත් බෝන් තියෙන්නේ බලමු කුරුමා කුරුමෙක් ඉතින් නෙවිලා නම සිර ජිකන් කලි එකක් කෑවා දෙකයි තුනයි හතරයි පහයි හයයි ටිකක් පාඩු වෙන්නේ අපි කොත්තුරේ කනන කලබලුම් එකත් එක්ක හොඳ රසයක් එනවා ගයිස් නමුත් පට්ට කියලා කියන්න බෑ මේ තියෙන චිකන් පාලන්ඩි කොත්තු එක
ටේස්ට මරු ටියක් වෙනස් විදික ටේස්ට ඇතින් චිකන් මං හිතන්නේ කොට කොට එකට ආසන්නන්න තියෙනවා බලන්න කොල්ටි ගයිස් චෝගා නෑ අපේ පලන්ඩික පොඩි චොකා ගතිය තියෙනත් ඕන්නේ කාලත්න ගොඩ පලන්න චොකා සින්න ඇත්තින මේක කුකුල් කලක් කුදුර ඇතිනේ
ප්ලාස්ටික් චිකන් කොත්තු මම එච්චර මාස චිකන් කොත්තුවක් නෙමෙයි. ඒත් මේකටත් ආස සුවහසක් රසික ප්‍රජාවක් ප්ලාස්ටිකට ඇති නෙමෙයි ඉන්නවා. මේක ගයිස් හොඳට පැංගිලා දිනවා මම හිතන්නේ කිරි වලින්. මේක පොඩි පැණි රසත් තියෙනවා. ඒත් එක්කම ස්පයිසස් ටේස්ට් එකේ සුපිරියට දැනෙනවා. ගම්මි ටේස්ට් එක දැනෙනවා. පොඩි එනසල් වගේ රසයක් දැනෙනවා. මාරි කොළ ජාතියක් දා තියෙන මම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. මට ඒ රසේ අඳුන ගන්න හරි අමාරුයි. මගර බඩ පිරෙන්නේ නැක් බණ්ඩ.
පොඩ්ඩුනත් ගයිස් කුරුම ග්‍රහයි. මගේ තුචිකන් කැලගිය කියලා බය වුණා. මේ කොත්තේ ගයිස් රොටි හෙන හයියි සමට බැදෙන්න්නටල දන්න මට තේරෙන්න එක හෙන හයියි. වෙන ස්ටයිල් එකට යන්න ගයිස් එකොත්තු. චිලි බෙස්ටිය නැතු ගයිස් කොත්තුව කානවා කියන්නේ හරි අමාරු. මේ ඉතින් අර ඉන්දියන් පැත්තට බලන්න අදලා තින්නේ අවුලක් අවුල් ඉතින්නේ. ගයිස් ලෝබනේ තුච චිකන් නම් දානවා.
තෙරුවන්න මේ කනේ මේ හරි හයියයි මේක රොටි මේ රබර් රොටි ගයිස් මේ වගේම තවත් රසවත් වීඩියෝකින් අපි ඉක්මනටම හම්බෙමු එතකන් ගිලෙන්නම් ආදරෙයි බලන් ඉන්නවලා හැමෝටම